අයිබන් පුතේ වක්‍ර දර්පණවල මූලික කිරණ ගැන අප මීට පෙර වීඩියෝ එකේදී කතා කළා. විභාගයේදී අපට ලැබෙනවා දර්පණ ඉදිරියේ විවිධ ස්ථානවල තැබූ වස්තුවල ප්‍රතිබිම්බ ඇතිවීම කිරණ සටහන් ඇඳ දක්වන්න. ඒවායේ ලක්ෂණ ලියන්න. මේ වීඩියෝ එකෙන් ඒ ගැන සොයා බලමු. මේ කිරණ සටහන් අඳින්න ඕනෑම කිරණ දෙකක් යොදා ගන්න පුළුවන්. පහසුම කිරණ දෙක තමයි ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන කිරණය F හරහා යන ආකාරය දැක්වීම, ආනතව පැමිණ ද්‍රවයේ මත පතිත වන කිරණය පරාවර්තන නියම අනුව පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් සාදමින් ගමන් කරන කිරණය දැක්වීම. මෙම කිරණ දෙක ඡේදනයේ වෙන ස්ථානයේ ප්‍රතිබිම්බේ හටගන්නවා. මුලින්ම වාස්තුව වක්‍රතා කේන්ද්‍රයට ඈතින් සීවලට ඈතින් තබා ඇති අවස්ථාව බලමු. ප්‍රධාන අක්ෂයට සමාන්තරව යන කිරණය දර්පණය මත පතිතුනාට පස්සේ පරාවර්තනය වී F හරහා ගමන් කරනවා. මෙන්න මේ විදිහට අඳින්න ඕනේ. ඊළඟට F හරහා එන කිරණය දර්පණය මත පතිත වෙලා සමාන්තරව ගමන් කරනවා. එය නිල් පාටින් දැක්වා තිබෙනවා. දැන් බලන්න එම කිරණ දෙක එකතු වෙන තැන කුඩා යටිකුරු තිරයකට ගත හැකි තාත්වික ප්‍රතිබිම්බයක් දර්පණයේ ඉදිරියේ හටගන්නවා. වස්තුව සීට ඈතින් තබා ඇති විට ප්‍රතිබිම්බය හටගන්නේ කුඩා යටිකුරු තිරයකට ගත හැකි තාත්වික ප්‍රතිබිම්බයක් දර්පණයට ඉදිරියේ සහ වස්තුවට ඉදිරියෙන්. ඊළඟට බලමු වස්තුව සී මත තැබූ විට ප්‍රතිබිම්බේ සෑදෙන අන්දම. ප්‍රධාන අක්ෂයට සමාන්තරව එන කිරණය F හරහා ගමන් කරනවා. මුලින්ම දැක්වපු විදිහටම. ඊට පස්සේ වස්තුවේ සිට F හරහා ගමන් කරන කිරණය දර්පණයේ වැදි සමාන්තරව ගමන් කිරීම දක්වනවා. එවිට ප්‍රතිබිම්බය ඇති වෙනවා සීමතම යටිකුරු ප්‍රමාණයෙන් සමාන තාත්වික ප්‍රතිබිම්බයක්. එය තිරයකට ගත හැකි. දැන් වස්තුව දර්පණයේ ඉදිරියේ F හා C අතර F හා වක්‍රතා කේන්ද්‍රයේ අතර තියලා බලමු. සමාන්තර වෙන කිරණය F හරහා ගමන් කරනවා. අපි මීට කලින් ඇඳ වගේම ඊළඟට F හරහා එන කිරණය දර්පණයේ වැදුනට පස්සේ සමාන්තරව ගමන් කරනවා මීට කලින් වගේම. දැන් ප්‍රතිබිම්බය සෑදෙන්නේ සීට ඈතින් විශාල යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක්. හරි. ඊළඟට වස්තුව F මත තියමු. වස්තුව නාභිය මත තැබූ විට ප්‍රතිබිම්බය ඇති වෙන්නේ අනන්තේ. සමාන්තර වෙන කිරණය F හරහා ගමන් කරනවා. ඊළඟ කිරණය මෙහි දක්වලා තියෙන විදිහට P ද්‍රවය වෙත ආනත වෙන කිරණය යොදා ගමු. එවිට පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් සාදමින් කිරණය ගමන් කරනවා. මේ කිරණ දෙක සමාන්තරව ගමන් කරන්නේ ඉදිරියේදී එකතු වීමක් සිදුවන්නේ නැහැ. කඩඉරි වලින් පිටුපසට දික් කළත් එකතු වීමක් සිදු වෙන්නේ නැහැ. ප්‍රතිබිම්බය අනන්තයේ සෑදෙන්නේ. ඊළඟට වස්තුව දර්පණය සහ නාභිය අතර තියලා බලමු. කලින් වගේම ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණ F හරහා ගමන් කරනවා. ඊළඟට ද්‍රවය වෙත ආනතව ගමන් කරන කිරණය පතන කෝණයට සමාන පරාවර්තන කෝණයක් සාදමින් ගමන් කරනවා. මේ කිරණ දෙක දර්පණයේ ඉදිරියේ එකතු වීමක් සිදුවන්නේ නැහැ. කිරණ පිටුපසට දික් කළොත් දර්පණය පිටුපස දර්පණය තුල විශාල උඩුකුරු තිරයකට ගත නොහැකි අතාත්වික ප්‍රතිබිම්බයක් සාදනවා. බොහෝ විට මෙම කිරණ සටහන විභාගයට ලැබෙනවා. මේ අවස්ථාව තමයි පුතේ
දන්ත වෛද්‍යවරු දත් පරීක්ෂා කිරීමේදී යොදා ගන්නේ. දතට ආසන්නව තිබූ කුඩා අවතල දර්පණයක් මගින් ඒ තුල විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් දැක ගන්න පුළුවන්. හරි, ඊළඟට උත්තල දර්පණයක ප්‍රතිබිම්බ සෑදීම සොයා බලමු. උත්තල දර්පණයක ප්‍රතිබිම්බ එක් වර්ගයක් පමණයි සාදන්නේ. දර්පණයේ ඉදිරියේ වාස්තුව කුමන ස්ථානයක තිබ්බත් ප්‍රතිබිම්බ එක් වර්ගයක් පමණයි සාදන්නේ. බලමු මූලික කිරණ දෙකකින් එම ප්‍රතිබිම්බය ලබාගත හැකි. දර්පණයට ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන කිරණය නාභියේ සිට පැමිණෙන්නාක් මෙන් පරාවර්තනය වෙනවා. ඈත්වී පරාවර්තනය වෙනවා. මෙහි නිල් පාටට එය දක්වා තිබෙනවා. ඊළඟට සීමතට යොමුවන පරිදි දර්පණය මත පතිත වන කිරණ එම මාර්ගයේම ගමන් කරනවා. එම කිරණ දෙක ඇඳ දක්වමු. දැන් ඒවා කඩඉරි වලින් දික් කළාම එකතු වීම සිදුවන්නේ දර්පණය තුල. එනම් තිරයකට ගත නොහැකි අතාත්වික කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් සෑදෙනවා. මේ අවස්ථාවේ කිරණ සටහන් විභාගයේදී වැඩිපුර විමසා තිබෙනවා. අපි දන්නවා පුතේ වාහනවල පැති කණ්ණාඩිවල යොදාගන්නේ මේ අවස්ථාව. රියදුරට පිටුපසින් එන වාහනවල කුඩා උඩුකුරු ප්‍රතිබිම්බයක් එමගින් දැකිය හැකි. ඇතැම් වෙළඳ සැල්වල විශාල ප්‍රදේශ කුඩා කරලා දකින්නත් මේවා සවි කොට තිබෙනවා. ඊළඟ වීඩියෝ මගින් ප්‍රකාශ විද්‍යා පාඩමේ වැඩිපුරම ප්‍රශ්න ආපු වර්තනයේ සහ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ ගැන කතා කරමු. මතකෙනි, සෑම පාඩමකටම අදාළ වීඩියෝ එකක් හවස 6ට බලන්න නම් සයන්ස් සයි channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.